හිතල බලන්න අපි මොන තරම් දේවල් නාස්ති කරනවද කියලා. අද දවසේ ඔයා කපු කෑම වේල් ගැන හිතන්න. ඔයාගේ පිඟානේ අන්තිමට මොන තරම් කෑම ඉතිරි වුණාද? කන්න බෙදාගත්ත බත් එක කුණකොඩකට හලද්දී හිතන්න මේ ලෝකේ එක බත් කටක් කන්න නැතුව බඩගින්නේ ඉන්න මිනිස්සු මොන තරම් ඉන්නවද කියලා. අපි ටැප් එක ඇරලා පුරෝ ගන්නෝ වීදුරුවක් පිරෙන්න වතුර. ඒත් අපි බොන්නේ ඒ වීදුරුවෙන් පාගයයි. හලනවා කිසි කැතක් නැතුව සිංක් එකට. මේ රටේ බොන්න පිරිසිදු වතුර ටිකක් නැතුව හූල්ලන මිනිස්සු කොයි තරම් ඉන්නවද? පුරුදු වෙන්න තමන්ගේ බඩගින්නේ තරමට කෑම ටික බෙදා ගන්න. හොරු වෙන්න තමන්ට අවශ්‍ය තරමට වතුර ටික වීදුරුවට පුරව ගන්න. මහ ලොකුවට අපි සිස්ටම් චේන්ජ් ගැන කතා කරලා වැඩක් නැහැ. බුලත් පිටේ කාලා කෙළපාර ගහන්නේ හැමෝම යන එන පාරට නම්. රට තියා ඔබ වැඩ කරන ආයතනයවත් දියුණු කරන්න බෑ. උදේ 8ට වැඩට එන්න ඕන පුද්ගලයා වැඩට එන්නේ 10ට නම්. අපි මේ නාස්තිය නවත්තන්න ඕනේ. ඔබේ ආයතනයේ ඔබේ ගෙදර හෝ යම් තැනක ඔබ දකිනවා නම් අනවශ්‍ය විදුලි බල්බයක් දැල්විලා තියෙනවා. දැම්මේ කවුද කියන කතාවල නැහැ. ඔබ ඒක නිවලා දාන්න. හැමදේම කරන්නේ සල්ලි හම්බ කරන්න. හැබැයි අතට ගන්න සල්ලි කොලේ දෙකට තුනට නවලා පොඩි කරලා පාවිච්චි කරන්න එපා. ඒ සල්ලි පිරිසිදුවට දිග ඇරලා තියාගන්න. දාඩිය මහන්සියෙන් හම්බ කරන මුදලට ගෞරවයක් දෙන්න පුරුදු වෙන්න. ගෙදර එකතු වෙන කුණු කසල ටික නිසි විදිහකට බැහැර කරන්න පුරුදු වෙන්න. යන ගමන් තැනින් තැනට කුණු විසික් කරගෙන යනවා නම් ඔබ ඒකෙන් ලැච්ච වෙන්න. අපිට ඉන්න තැනක් තියෙනවා නම්, යන්න එන්න වාහනයක් තියෙනවා නම්, කන්න බොන්න කෑම බීම තියෙනවා නම් අපිට අපි ගැන සතුටු වෙන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් නම් අපි අතින් සිද්ධ වෙන නාස්තීන් අවම කරගෙන නැති බැරි කෙනෙක්ගේ එක අවශ්‍යතාවයක් හරි සම්පූර්ණ කරන්න අපිට ඊටත් වඩා සතුටු වෙන්න පුළුවන්. මේ රටේ ඉන්නවා පොතේ තියෙන හිස්පිටුව කඩලා රොකට් හදලා විනෝද වෙන ළමයි. ඒ වගේම මේ රටේ ඉන්නවා තමන්ගේ පොතේ හිස්පිටු ඉවර වෙද්දී ආයෙමත් අලුතෙන් පොතක් ගන්න කොහොමද කියලා හිත හිත දුක් වෙන ළමයි. පොදු ප්‍රවාහන සේවා දියුණු කරන්න කියලා කෑ ගහලා ඉල්ලන අපිම තමයි යන එන බස් එකේ ෂීට් එක හැමහැමීට ඉරන්නේ. අතට පෑනක් අහුන ගමන් කුංචි කාලේ මතක් වුණා වගේ දකින දකින තැන බලිකුරුටු අඳින්නේ ඇයි? රටේ ළමයින්ගේ අනාගතය හදන්න දඟලන ටියුෂන් ගුරුවරු යස අපූර්වට තේන්ත ගාලා තියෙන පෙත්ති පුරා පාප්ප ගාලා පෝස්ටර් අලවලා මොකක්ද මේ කරන්නේ? රාජ්‍ය හෝ වේවා පෞද්ගලික හෝ වේවා තමන්ගේ රැකියාව හරියට කරන්න. මම එක ලස්සන කතාවක් කියන්නම්. එක තාත්ත කෙනෙක් දවසක් ලෝක සිතියමක් අරගෙන එනවා. ඒක පිටිපස්සේ මිනිහෙක්ගේ රූපයක් තිබුණා. තමන්ගේ පුතාව ළඟට ගෙන්නපු මේ තාත්තා අර සිතියමත් ඒ මිනිසාගේ රූපයක් පෙන්නවා. ඊට පස්සේ ඒ සිතියම කොටස් කීපයකට ඉරලා දරු අතට දීලා කියනවා මේ ලෝක සිතියම ආයමත් තිබුණ විදිහට අලවන්න කියලා. පුංචි දරුවට ලෝක සිතියම හදන්න අමාරුයි. කොල කෑලි එහෙට මෙහෙට කර කර හදන්න හදනවා. හැබැයි බෑ. තාත්තා දරුවට කිව්වා මෙහෙම, පුතේ ඔයාට මතකයි නේද ඔය ලෝක සිතියමේ පිටිපස්සේ මිනිහෙක්ගේ රූපයක් තිබුණා. ඔයා ඔය ලෝක සිතියම හදන එක පැත්තක දාලා ඒ මිනිස් රූපේ හදන්න උත්සාහ කරන්න. පුතා ඉරුණු කොල ටික අනිත් පැත්ත හරවගෙන මිනිස් රූපේ හදන්න පටන් ගත්තා. ටික වෙලාවකින්ම මිනිස් රූපේ හදලා අලවපු පුතා තාත්තා ළඟට ගියා. මෙන්න තාත්තේ, මම මිනිස් රූපේ නම් හදලා ඉවර කළා. එහෙනම් පුතේ අනිත් පැත්ත හරවලා බලන්න, ඔයා හදන්න මහන්සි වෙච්ච ලෝක සිතියමත් ඉබේටම හැදිලා ඇති කියලා තාත්තා කිව්වා. අනිත් පැත්ත හරවලා බලද්දී හරි අපූර්වට තමන් හදන්න හදපු ලෝක සිතියම නිර්මාණය වෙලා තිබුණා. ඉතින් ඒ තාත්තා තමන්ගේ පුතාට මෙහෙම උපදෙසක් දෙනවා. පුතේ, ලෝකෙ හදන්න අමාරුයි. හැබැයි මිනිස්සු හැදුනොත් ලෝකෙ ඉබේටම හැදෙනවා.